මේ ගහ හුඟක් කය අඳුරන්නේ නැහැ. එහෙනම් මේ ගහ වනාන්තර වලින් අයින් වෙනවා. ඖෂධීය සාකයක්. මේකට කියන්නේ ගුරුල්ල ගහ. මේ ගුරුල්ල ගහ කැඩුම් බිඳුම් වෙදකම් වලදී ප්‍රයෝජනවත් වෙන ගහක්. මේක ටිකක් මේක මේ පත්‍ර වල නිකන් තලපුවාම සෙවල ගතියක් තියෙනවා. අපි පුංචි කාලේ උණලීයක් පොල්ලී පුල්ලීයක් මේ පුවක් කොටයක් කරලා මැද හිලක් හදලා කොටයක් හිටවලා ඒ කොටේට හිල බසලා ඒකේ දෙපැත්ත දෙන්න නැගලා සීසෝ නෙමේ කරකවනවා. අපි එහෙම තමයි ගංගොල් ක්‍රීඩා කළේ. ඒ කැරකෙව එක ටිකක් ලේසි කරන්න ග්‍රීස් වාගේ වෙනුවට මේ කොළ කොටලා දැම්මා. එතකොට ඒක මට හොඳට මේ ගහ මතකයි. පුංචි පොකුරක් එනවා මේ මල. හරි සුදු මේක සුදු පාට මලක් ඇවිල්ලා ඊට පස්සේ මේකේ මේ විදිහටම ගෙඩි හැදෙනවා ලස්සනට. පුංචි පුංචි මේ දන් ගෙඩි වාගේ කන්නේ නැහැ. ලස්සන මලකුත් ලස්සන පොකුරකුත් හැදෙනවා. මේකේ මට කියන්න ඕනේ එක දෙයක් තියෙනවා. මේ ගහට කියන්නේ රහස් භාෂාවෙන්. අපි මේ තංගලා තියෙනවා. ඒක ඒවා ගැට වෙද ගැට හැටියට. ඉර හඳ නුදුටු දලු කියලා කියන්නේ. දැන් මේකේ දල්ල තියෙනවා. ඉර පේන්නෙත් නැහැ හඳ පේන්නෙත් නැහැ. කොපුවකින් ආවරණය වෙලා තියෙන්නේ. එක පාරම මෙයා මේ කොපු පුපුරලා එළියට එනවා. මම හිතනවා දැන් මම බලහත්කාරයෙන් ඒ වැඩේ කරලා පෙන්නන්න. නැත්නම් ඒක මම කියන දේ තේරේ ගන්නෑ. දැන් මේ තියෙන මේ කොපුව. මේ කොපුව. මේ කොපුව ඇසේ තමයි මේ දල්ල තිබ්බේ මේ. ඊට පස්සේ දල්ල ලස්සනට ලියලා එනවා. මේ එහෙම පුපුරලා අපේ එකක්. මේ තියෙන කොපුව. මේ ඒ කොපුවෙන් ලියලා අපේ එක තමයි. ඒතකොට දල්ල දලු කාලේ ඉර දකින්නෙත් නැහැ හඳ දකින්නෙත් නැහැ. කෙලිම කොළේ තමයි දකින්නේ. මේක සාමාන්‍යයෙන් ළමින්ට කියලා දෙන්න ශාකයක්. අරකෙත් එහෙමයි පේනවා. අර අර කොපු වශයෙන් දල් ලැබිලා තියෙන හැටි බලන්න. ලස්සනයි. ඔය තියෙන දල් ලැබිලා දැන්. අර කොපුව තාම තියෙනවා ඇහි. මෙවැනි ශාක ගොඩක් තියෙනවා. විටින් විට එකක් දෙකක් කියලා දෙන්න එක මගේ යුතුකමක්.